ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබ දවසක්. අද දිනක් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ගොයමනම් බොහෝය ගොවියෝ ස්වල්පයයි. බයිබල් පදයේ සුද මතෙව 9:37 ගොයමනම් බොහෝය නමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. සෙනෙවන්ත කිතුණුවනි උදෑසනක ලායිරු රැස් රන්වන් ගොයමකට වැටි එය අලංකාර වන සැටිත් ගොවියෝ පෙළින් පෙළට ගොස් ගොයමේ ගොයම් කපන සැටිත් ඔබ දැක තිබේද? එසේ වගභෝග සම්පතියෙන් දේශයක් සෞභාග්‍ය වන්නාසේ ඔබගේ නිසරු ජීවිතේ සරුසාර වේවා කියා ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් මම ඔබට සුබ පතමි. ඔබ මේ උදෑසන ආත්මක ගොවියෙක් වීමට කැමතිද? ඔබේ පිළිතුර ඔව් කියා නම් ඔබ ඊට ආශිර්වාද ලද්දකි. මන්ද ගොයමනා තාමත් යේසුස් සමිඳුන තමන්ගේ ගැලුම්කරුවාන ලෙස පිළිනොකත් මිනිසයන්ය. එබැවින් ගොයමනම් බොහෝය කියා දෙවිඳුන් පවසන අතර නමුත් ගොවිය ස්වල්ප දෙනෙක්ය කියාද ප්‍රධාන දේ වචනින් ඔබට ගොයම් කැපීමට දෙවිඳුන් ආරාධනා කරන සේක. එබැවින් ඔබ විශිෂ්ටයෙකි. කිතුණුවනි එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාඥා කරන්නයි කියා ශුතලියවිල්ලේ ප්‍රකාශ කරන්නේ පියනන් වාසේ ගොයමේ ස්වාමියා වන බැවිනි. ඔබ මේ උදෑසන ගැලවීම නොලබා විනාශය කරා යන්නා වූ ගොයම වෙනුවෙන් එනම් දෙවිඳුන්ගේ සුභාරංචිය නොඇසූ ලෝවැසියන්ට ඒ ගෙන යන පිණස කුමක් කර තිබේද? එසේම සුභාරංචිය අසා ඉන් ඉවතර හැරි වැරදි සාතනික මාර්ගයන් ඔස්සේ ඔබ ගමන් කරමින් සිටින්නේද? එසේනම් ගොයම කපන කාලයේ පසු විය ග්‍රීෂ්ම කාලයේ කෙළවර විය ඒත් අපි නොකෙළ උණුමය කියා ඔබට පසුතැවිලි වීමට ඉඩ තබා නොගන්න. ආදරණීය කිතුණුවනි ඇතැම් විට ඔබ මාගේ විභාගය තවමත් ඉවර නැහැ නේද? මාගේ විවාහය හා මාගේ ගෙයි වැඩ තවමත් එතනමයි කියා පවසමින් මේ සියල්ලට විසඳුම ලැබුණු වහාම යේසුස් සමිඳුන්ගේ දේව රාජ්‍යයට වැඩ කරන්නේ මේ කියා ප්‍රමාද වෙමින් ලත වෙන්නේද? මන්ද දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලගන්න යන දේ වචනය අනුව ඔබ ක්‍රියා කිරීමට අදිෂ්ඨාන කරගන්න. මන්දලුවේ අවාසනා කාලයට පැමිණ ඇති මෙම යුගයේ ඔබේසේ සුභාරංචි උදෙසා කැපවී ක්‍රියා කරන්නේ නම් ඔබගේ ආත්මික හා ලෞකික ප්‍රගතියට දෙවිඳුන් ඒකාන්තයෙන්ම ආශිර්වාද කරනසේක. ආත්මික ගොවියාණනි අදම ඔබගේ පළමු පියවර තබන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබ දෙවියන් වහන්සේගේ ගොයමේ ආත්මික ගොවියෙකු වන්න සූදානම්ද? එසේනම් ඔබ දෙවිඳුන්ට වඩාත් ඔබගේ ආශාවන් අනාගත සැලසුම් ගැන සිතමින් ඒවාට මුල් තැන දුන්නා නම් මේ මොහොතේම දෙවිඳුන් ඉදිරියේ පසුතැවිලි වන්න. එසේම උන්වහන්සේට ඔබගේ ජීවිතයේ මුල් තැනදී ඔබගේ සියලු ආශාවන් සහ අනාගත සැලසුම් උන්වහන්සේට බාර දෙන්න. එවිට උන්වහන්සේ ඔබගේ සියලු ආශාවන් සහ අනාගත සැලසුම් වලට ආශිර්වාද කරමින් මඟ පෙන්වන සේක. එසේම දෙවියන් වහන්සේගේ ගොයමේ ආත්මික ගොවියෙකු වීමට සහ අස්වැන්න නෙලා ගැනීමට කරුණාව දෙන සේක. මේ උදෑසන අපි යාඥා කරමු. මාගේ යේසුනි මාගේ සියලු ආශාවන් හා අනාගත සැලසුම් සියල්ලට මම මුල් තැන දෙමින් කාර්යබහුල ජීවිතයක් ගත කෙරුවෙමි. අද දේව පණිවිඩය තුලින් දෙවිඳුන්ගේ ගොයමේ මෙහෙවර කිරීමට මට ලැබුණු ආරාධනය මම පිළිගන්නෙමි. සුභාරංචි ගෙන යෑමට මට දයා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 126:6 ඕ බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නමුත් තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය. ඔබත් කැමති නම් දිනපතා මේ දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 071-588-8770 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දින දෙවිඳුන් තුල ඔබගේ නිසරු ජීවිතයේ සරුසර වන්නා වූ ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියා ජීවනිදී ඇතින්නේ දේවස්ථානයේ විසින් අප ඔබට
प्रार्थना करा।